පියෝඩේල් දැන් මිල අඩු කළා. දවර පුසන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 7180ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් ලියාපදිංචි වී ඇති අතර උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වලද විශාල දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවද එම සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා. පොසොන් පොහොයට සමගාමීව වවුනියාව විදුලි ඉංජිනේරු කාර්යාලය සේවකීන් විසින් පොසොන් බැති කීප සංගයක් සහ කඩල දන්සලක් ඊයේ සංවිධානය කර තිබුණා. විජිත ෆුඩ් සිටි ආයතනයේ සහ අභිවර්ධන ටෙක්ස්ටයිල් ආයතන සංවිධානය කළ නිමි ඇඳුම් දන්සලක් ගල්ල ගිරිබුර ප්‍රදේශයේදී පැවැත්ුණා. මෙහිදී රුපියල් ලක්ෂ 200කට ආසන්න වටිනාකමකින් යුත් ඇඳුම් බෙදා දෙනු ලැබුවා. ගල්ලොයේ වැවිලි සමාගම සංවිධානය කළ පොසොන් කලාපයේ ඊයේ හිඟුරාණ නගරයේදී විවෘත කෙරුණා. තොරණ, පහන් කූඩු, භක්ති ගීත හා දන්සල් වලින් සමන්විත මෙම පොසොන් කලාපය අද සාහෙට විවෘතව පවතිනවා. හොරණ පොකුණු විට සෙන්ට්‍රල් හાર્ඩ්වෙයාර් ආයතනයේ සංවිධානය කළ කිරිබත් දන්සල එම ආයතන ඉදිරිපිට දී පැවැත්ුණා. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ විසින් සිනිසම්බල් පාන් දන්සල සංවිධානය කර තිබුණා. ඒ කොළඹ හත මාකස් ප්‍රනන්දු මාවතේ පිහිටි ටෙනිස් සංගමයේ ඉදිරිපිටදී. පොසොන් පොහොයට සමගාමීව මතුගම නගරයේ උපකාරක පන්තිවලට සහභාගී වන සිසුන් සහ උපකාරක පන්ති ගුරුවරුන් විසින් මතුගම නගරයේ පිරිසුදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ මතුගම පොලිසියේ සහයෝගයෙන්.